දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය දිහා බලද්දී සංචාරයේ අගමුල දකුණු අප්‍රිකා කණ්ඩායමට නරක් වුණාට මැද දකුණු අප්‍රිකා කණ්ඩායමට නරක් වුණේ නැහැ. ටෙස්ට් තරඟ දෙක අන්ත පරාජය වෙලා එක් දින තරගාවලියට ආපු දකුණු අප්‍රිකා කණ්ඩායම එක් දින තරගාවලියේ පළවෙනි තරඟ දෙකම දිනලා තරගාවලිය දිනන්න සමත් වුණා. හැබැයි ඊට පස්සේ අවසාන එක් දින තරඟ දෙකම වගේම T20 තරගයක් දිනන්න සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම. තරගාවලියේ අවසාන තරගයේ ඒ කියන්නේ T20 තරගයේ මෙහෙවපු ජෙඩි ඩොමිනි තරගාවලියෙන් පස්සේ තිබුණු මාධ්‍ය හමුවේදී කියලා තිබුණේ මේ තරගාවලිය ගොඩක් දේවල් ලැබුණු තරගාවලියක් කියලා. තරගාවලියේ අවසානයේ දිහා බැලලා කවුරු හරි කියනවා නම් මේ තරගාවලිය අපිට ගොඩක් නරක දේවල් වලට මුහුණ දෙන්න උනා කියලා මම ඒක පිළිගන්නේ නැහැ. මොකද අපි මේ තරගාවලිය ගොඩක් ජයග්‍රහණ වගේම අත්දැකීම් ලබා ගත්තා. ටෙස් තරගාවලිය ගැන හිතද්දී නම් ඒක ගොඩක් අමහිරි මතකයක් අපේ ගොඩක් ක්‍රීඩකයන්ට. හැබැයි එක් දින තරගාවලිය එහෙම වුණේ නැහැ. ගොඩක් සතුටුයි ලංකාව වගේ රටක අපි පෙන්නපු දක්ෂතා ගැන. මෙහෙම ඇවිත් තරගාවලියක් දිනනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. තරගාවලියේ වැඩ පෙන්නපු දකුණු අප්‍රිකා දඟ පන්දු යවන්න ගැන ඩොමිනිට තියෙන ලොකු සතුටක්. දකුණු අප්‍රිකාව එක පන්දු යවන්නෙක් මත සීමා වෙලා නැහැ කියලා තමයි ඩොමිනි කියන්නේ. මේ තරගාවලිය දිහා බැලුවම සම්සිතරණු ක්‍රීඩකයෙක් විදිහට කණ්ඩායමට ලොකු දෙයක් දුන්නා. එක් දින තරගවල ගොඩක් වෙලාවට විකට් එක කෙනෙක් විදිහට තමයි අපි සම්සි යොදාගන්නේ. අපිට ඉම්රාම් තාහිර් කාලයක් තිස්සේ තරග දිනවන්නෙක් විදිහට ලොකු සේවයක් කළා. මේ තරගාවලියට තාහිර් ක්‍රීඩා කළේ නැහැ. හැබැයි මහරජ තරග දිනවන පන්දු යවන්නෙක් විදිහට අපිට මේ තරගාවලියේ හොඳ දක්ෂතා පෙන්නුවා. ඒ එක පන්දු යවන්නෙක් ගැන අපි බලාගෙන ඉන්නේ නැති නිසා තමයි අපිට මේ විකල්ප තියෙන්නේ. ඉන්දියාව කුල්දීප් යාදවගේ චහල් යොදා ගන්නවා වගේ දකුණු අප්‍රිකාවට ඉම්රාම් තාහිර් එක සම්සි එක් දින තරගවලට යොදවන්න අවස්ථාවක් තියෙනවා කියලා ඩොමිනි කියලා තිබුණේ T20 තරගයේ සඳකැන් එක අකිල දෙපැත්තේ එල්ල කරපු පීඩනයකම T20 තරගයේ පරාජය වෙලා ලංකාවෙන් යන්න කලින් තිබුණු අවසාන මාධ්‍ය හමුව අවසන් කරමින් අපිට දඟපන්දු යවන්න එක තරඟ දිනන්න බැරි කමක් නැහැ. සම්සි තාහිර් දෙන්න කියන්නේ ප්‍රතිකරුවන්ට පහර දෙන්න අමාරු පන්දු යවන්න. අපිට ඉන්දියාව කරනවා වගේ මේ දඟපන්දු යවන්න දෙන්න එක පීඩනයක් එල්ල කරන්නත් පුළුවන්. ඔක්කොම තීරණය වෙන්නේ ලැබෙන තනතිල්ලයි ප්‍රතිවාදීන් දඟපන්දු යවන්න ඉස්සරහා මොනතරම් දුර්වලද කියන කාරණයක් එක්ක සලකලා බලලා තමයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් හතරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.